ජීවමාන වූ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමින් අද දවසේ මා ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය, සතුට, සමාධානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ආමෙන්. ප්‍රමන්ත්‍ර අපි දේවාකිට හැරෙමු. යෙරමියා 4 අපි කියවන්ට යනවා 3 පදේ. මක්සද ස්වාමින් වහන්සේ යුදාවේ මිනිසයන්ටත් යෙරුසලමටත් මෙසේ කියනසේක, කටු අතුරේ නොවපුරා පුරාන් බිම කොටා ගනිල්ලා. ආමෙන්. ප්‍රමන්ත්‍ර අපි එකටම කියන්ට යනවා මතෙව් 13 අපි කියන්ට යනවා 22 පදේ. කටු අතරේ වපුරන ලද්දේ නම් වචනය අසා ලෝකෙ ගැන වෙහෙසීමෙන්ද, වස්තුවේ රැවටිලිකාරකමින්ද, වචන යටවීමෙන් පල නොදරන තැනැත්තාය. ආමෙන්. ප්‍රමන්තෙන් අපි මේ උපමා කතාවක් අපි හොඳට දන්නවා මතෙව් 13 පරිච්ඡේදේ. නමුත් අපි යෙරමියා 4:3 පදේ කියනවා පුරාන් බිම කොටා ගන්නට. ඒ කියන්නේ කිසිම සාරවත්කමක් පේන්නේ නැති වල් පැලෑටිසා කටු වලින් පිරුණා වූ භූමියක්. ඒ භූමිය කොටා ගන්න. ඒ කියන්නේ නැවත ඒක සාරවත් වෙන පිස අපි දකින පසුගිය මැතිවරණයෙන් පස්සේ පුරාන් කුඹුරු නැවත අස්වද්දන්ට ක්‍රියාකලාව ආකාරය බොහෝ අය. අන්න ඒ වගේ පුරාන් බිම කියන්නේ අතැරලා දාලා කිසි සැලකීමක් නැතුව වල් පැලෑටියට බෝවෙන්ට, සතුසි පවුන්ට බෝවෙන්ට ඉඩහැරියාව භූමි කොටසක්. මෙතන කියන පුරාන් බිම කොටා ගන්නට කටු වතුරේ වපුරන්න එපා කියලා කියනවා. දැන් පුරාන් බිම කොටා ගන්න සකස් කරන්නේ නැතුව කටු වතුරේ බීජ වැපුරුවොත් වැඩක් වෙන්නේ නැහැ. ඒකයි මේ කතා කරන්නේ. දැන් මේ කතා කරන්නේ මොකද්ද? මෙතන ජෙරුසලමේ සෙනෙකට ස්වාමීන් වහන්සේ කතා කරනවා. එතන උන්වහන්සේ කතා කරනවා යූදායේ මිනිසයන්ටත් ජෙරුසලමේ සෙනෙකට කතාලා කියන්නේ නුඹලාගේ පුරාන් බිම, ඒ කියන්නේ නුඹලාගේ සිත වල් පැලැටලින් පිරිලා වන සත්වය එතන ඉන්නවා. ඒ නිසා ඒක සාරවත්කම නැතුව තිබෙනවා. ඒ නිසා නුඹලා ඒක කොටාගෙන නැවත සකස් කරන්න අවශ්‍යයි කියලා මේ කතා කරන්නේ. දැන් සමහර අයගේ සිත් ඔය වගේ තමයි. දේවස්ථානට ආවට වචන පිළි අරගෙන ඒ වචනේ නැමැති බීජ පැලවෙන්න පුළුවන් විදිහට සාරවත් සිතක් ඔවුන් තුළ නෑ, සාරවත් භූමියක් ඔවුන් තුළ නෑ. පුරාන් වෙලා, ඒ කියන්නේ ඒක වන ගස්වලට වැවෙන්ට ඉඩ හැරලා, එතකොට සතුන්ට බෝවෙන්ට ඉඩ හැරලා, ඒක නිකන් ජරාවාස වෙලා, එවැනි ආකාර සිත් ඕන තරම් ඕනම දේවස්ථානක සිටිනවා. එවැනි සිත් තිබෙන අය. ඒ නිසා ප්‍රේමවන්තනේ ඔබ කල්පනා කරන්න ඕන, ඔබගේ සිතේ එවැනි තත්ත්වයක් තිබෙනවා නම් මේ වචනය අහන මොහොතේදී ඔබ ඔබගේ සිත සකස් කරගන්න අවශ්‍ය වෙනවා. බීජය නැමැති වචනය ඔබ තුළට පැමිණිලා, ඒක ඔබ තුළ පතිත වෙලා වැටිලා, ඔබ ඒ වචනය තුළ ගොඩනැගෙන්න පුළුවන් විදිහට ඒ බීජයට සුදුසු පරිසරයක් ඔබගේ සිතේ ඔබ නිර්මාණය කළ යුතුය තිබෙනස් වෙන වන්තේ. ඔබ කල්පනා කර බලන්න ඔබගේ සිතේ තත්ත්වය කොයි ආකාරද තිබෙන්නේ. අපි හිතනවා මම හොඳ කෙනෙක්, මගේ සිතේ ඉතා හොඳට තිබෙනවා, එනිසා මගේ සිතේ කිසි කිලුටක් නැහැ කියලා. නමුත් පුරන් වෙලා තිබෙනවා නම් ඒකෙ තියෙන වල් පැලෑටි, ඒ කියන්නේ වචනෙට සුදුසු භූමියක් නැවේ, ඒක බීජයට සුදුසු භූමියක් නැවේ. මතව 13:22 කියන්නේ කටු අතරේ වපුරන ලද්දේ නම්, ඒ කියන්නේ භූමිය සකස් කරගන්නේ නැතුව වපුරන උපමාවයි කියනවා. සමහර බීජ කටු අතරේ වැටුණා කියලා, වපුරන බීජ විසිකනකොට සමහර අය ගිල වැටුණා කටු අතරේ. ඒතර බයිබලයේ කියන්නේ මොකද? කටු අතරේ වපුරන ලද්දේ නැත, කටු අතරේ වැටුණා බීජ ගැන කතා කරන වචන අසන ලෝකෙ ගැන වෙහෙසීමෙන්ද, වස්තු රැවටිලිකාරකමින්ද, වචන යටවීමෙන් පල නොදරන තැනැත්තා. වචන අසා ලෝකයේ ගැන වෙහෙසීමෙන් වචනය හානවා. හැබැයි වෙහෙසීම මොකද? ලෝකයේ ගැන, ලෝකේ කාරණා ගැන තමයි වෙහෙසීම. අද බලන්න දේවස්ථානට එන්න සෙනඟ අතරේ තිබෙන්නේ ඔක නෙවෙයිද කියලා.
වචන යහන හොඳ දේශනාවන එකළු ඉරිදට අහනවා බයිබල් පාඩම් වලට සහභාගී වෙනවා. හැබැයි වචනේ ඒගොල්ල අතර පළදරන්නේ නැහැනේ. ඒගොල්ල ලෝකෙින්ම සම්බන්ධන ලෝකෙින්ම වෙහෙසිලා හෙම්බත්තුන ජීවිත අපි දකින්න බොහෝ ක්‍රිස්තියානි සමාජවන් වල ක්‍රිස්තියානි සමාජ අපිට බොහෝ දුරට දකින්න තිබෙන එවැනි ජීවිතනේ. කලාතුරකින් අපට යහපත් බීජයක් ඇති ජීවිතයක් අපට දකින්න පුළුවන්කමක් තිබෙන්නේ. ඉතින් මේක ඉතා කනගාටුදායක දෙයක්. ඔබ කල්පනා කරන්න ඕනේ ඔබගේ සිතේ කටුනම් තිබෙන්නේ වචනයට ඉඩක් නැහැ පැලවෙන්න. ඇයි ලෝකයේ වෙහසීම වස්තුවේ රැවටිලිකාරකම ඒ වගේම මොකද්ද කියන්නේ වචනය යටවීමෙන් ඒක පළදරන්ට ඉඩ දෙන්නේ නැහැ. අර වචනයට පළදරන්ට ඉඩ දෙන්නේ නැහැ ලෝකයේ වෙහසීම එක පැත්තකින්. ඒ වගේම මොකද වස්තුවේ රැවටික වස්තුව පස්සේම දුහනවා. අද බලන්න අපේ සමහර අය ලෝකෙත් එක්ක විනෝදෙන ආකාරය, ලෝකයට එක්ක ගමන් කරන ආකාරය, සෙල්ලම් කරමින් විනෝදෙමින් ජීවත් වෙන ආකාරය, සමහර අයට පල්ලියෙන්ට අවස්ථාවක් නැහැ, පල්ලියෙන්ට වෙලාවක් නැහැ. අර වෙසක් මාසෙ අපි දැක්කා, එතකොට සමහර අය මේ වෙසක් බලන්න යනවා, වැස්සුණා ළමයි අරගෙන බෑ පල්ලියට එන්න බෑ, ළමයි තෙමේ කියලා කියනවා. ඉතින් මේ ඔක්කොම බොරුනේ. ඒක තමයි ලෝකයේ වෙහසීම, ලෝකයේ කාරණ මූල් තැන දීම, ලෝකයේ විනෝදයේ මූල් තැන දීම, ලෝකයේ ගරුනම්බුට මූල් තැන දීම, ලෝකයේ වස්තුවට මූල් තැන දීම. ඉරිදා දාමසේ දෙහිමට එන්නේ නැතුව කීයක් කර වැඩපුර හොයාගන්න තිබුණා නම් ඒකට තමයි යන්නේ, දෙවියන්ට නෙවෙයි. ඉතින් මේ වෙන්නේ ක්‍රිස්තියානි ජීවිත දෙවියන් වහන්සේට ප්‍රෝජනකන ජීවිත බවට පරිවර්තනය කරගන්නට උත්සාහ දරන්නට අවශ්‍යයි. මේ වචනාන ඔබ අතරින් ඔබ එවැනි කෙනෙක් නම් ඔබ වචනයත් එක්ක ඔබගේ ජීවිත පරිවර්තනය කරගන්න ඕනේ දෙවියන් වහන්සේට ප්‍රෝජනවත් අන්දමට. වචනේ අහලා වෙහෙසිලා ලෝකයේ වෙහෙසීමෙන් වචනේ යට කරලා දානවා, ලෝකයේ වස්තුවේ තෘෂ්ණාවෙන් වචනේ යට කරලා දානවා නම් ඔබ අහන වචනේ ප්‍රෝජනයක් නැහැනේ. දැන් ඔබ බලන්නකෝ, ඔබ යේසුස් වහන්සේ පිළිගත්ත දවසේ සිට මේ වෙනකන් ඔබ කොච්චර හොඳ දේශනාවන් අහලා තියෙනවද? කොච්චර හොඳ දේවයන් වහන්සේගේ වචනයට සම්බන්ධ කාරණාට සම්බන්ධීලා තිබෙනවද? මොකද්ද වෙලා තියෙන සමහරට ඔබගේ ජීවිතේ ක්‍රෝජනය කියලා තිබෙනවද? ඒ වචන බුතුල පළවෙන්ට ඔබ පළදරන්ට බිඩහැරලා තිබෙනවද? නැත්නම් තාමත් අර යේසුස් වහන්සේ පිළිගන්න පෙර තිබුණා තත්ත්වෙම ඉන්නේ සැනසීමක් නැහැ, සමාධානයක් නැහැ, සතුටක් නැහැ, ප්‍රීතියක් නැහැ. ලෝකේ කාරණාවට මූල් තැන දීලා ලෝකේ තෝඩු දිර තමන්ගේ ජීවිතය හැඩගස්සාගෙන ඔබ එහෙම දැසිරෙන්නේ. එතන ඔබගේ ජීවිතය අපරාධනේ මේ නාස්ති කරගන්න ඔබ. ඉතින් ඔබ පොඩ්ඩක් කල්පනා කර බලන්න අද දවසේදී ඇයි මේ ලෝකේ සම්බන්ධ වෙහෙසෙන්නේ, ලෝකේ කාරණාවට මෙච්චර ඔබ ජීවිතය මිනඟු කරන්නේ ඇයි? එනිසා කටු අතර ඒ වැල කටු සහිත ජීවිත වචනය අහන්නේ නැහැ, වචනේ පිළිගන්න උඹට සිතක් නැහැ. කටු සහිත ජීවිත වචනේ පැලවෙනාම යටලා අර කටු ගස් ඇවිලා ඒ කටු පඳුරට වචනේ යට කරලා දාන අනුකුත් යහපත් පැලේ යට කරලා දානවා. අතර ඒ පැලේට පළ දරන්න බෑ, වැඩෙන්නේ නැහැ. ඒ වගේද ඔබගේ ජීවිතය කියලා හොයලා බලලා ඔබට දැනෙනවා නම් ඔබ එවැනි තත්ත්වකින් කියලා මම ඔබගේ ඉල්ලීමක් කරන පසිතෑලි වෙලා ජීවිතේ ස්වාමීන් වහන්සේට බාර කළා. ඔබගේ පුරාණ බිම කොටා ගන්න එක සිත සකස් කරන්න වචනයට ජීවිතේ පැලවෙලා බලදරන්න පුළුවන් විදිහට ආමෙන් අපි ආඥා කරමු. ප්‍රේමන්ත දෙවියන් මේ වචනේ සාස්ත්‍ය කරමු. මේ වචනය අනුව ස්වාමී මේ ජීවිත තුළ වහන්සේ පරිවර්තනයක් ඇති කරමින් පුරාණ බිම නැමෙ සිත කොටාගෙන එක සකස් කරගෙන යහපත් අන්දර වචනේ පළදරන්න මෙයට වහන්සේ උපකාර කළ මැන. ගිනනේ සංසගේ නාමෙන් ආමෙන්.